සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අස්මින් සතිදං හෝති අස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උපාදා ඉදං උපච්චති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති ශ්‍රී සුදර්ශන රාම විහාරාධිවාසීව කටයුතු කරන පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සත්පුරුෂ කාරුණික සුපින්වත් අපේ TNL ඒ වගේම ඉසිරුවන් බිඳුනි නාන්කාවන්හි ගරෝ සභාපති තැන්පත් නිර්මාතෘවර අපේ ශාන් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු මේ අවස්ථාවේ මෙම පින්කම් සුවිශේෂී දායකත්ව සුලෙන අපේ නුවන්තරවායි පෙන්වන්න අපේ කුමාර ශ්‍රීපනාන්දේ මේ අවස්ථාවට සහභාගී වන ආරාධිත සම්භාවනීය අපේ සතුටුස පෙන්වතුන් ඒ වගේම අෂ්ටාංග සීල සමාදන්ී නිරතව උදෑසන පටන් සීල සමාධී ප්‍රඥා ගුණ වඩා ගනිමි. ත්‍රිවිධ ශික්ෂා විහිම නිරතවන අපේ පින්වත් උපාසක උපාසිකා සමිතිය ඒ වගේම පින්වත් දායක සභාව අපේ මේ අනුශාසකත්ව සුලන අපේ දැනට මහෝපාසකතුමන් ප්‍රමුඛ කොටගත් අපේ සිව්පේරුව අපේ හෙළද පනාගොඩ අපේ මැද පනාගොඩ ඒ වගේම මේ අර්ධන ඇතුලේ මේ ප්‍රදේශවාසී ඒ වගේම පනාවාසී රටවාසී ලෝකවාසී සත්පුරුෂ පින්වත්නි තමන දරුවනි දෝසන් පුංචි දුරේ පුතේ ශාන්තිනායක අමාමේනි ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් වන අපේ පුංචි දූපතුන්ට ඒ වගේම අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට බොහොම මතක තිබෙන අපේ මව්පියන් විතර අසා තිබෙන බුදු දහමේ ආදනම අදිතාලම හැටියට අපි හඳුන්වලා දෙන බුදු හාමුදුරුවෝ දේශනා කොට වදාන පටිච්ච සමුප්පාදය විස්තර කෙරෙන කෙටි සූත්‍ර ධර්මයන්හි මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුණි. අද මෙදින මාස පුරපසොස්වා වූ දවසේ අපේ සදහැමත් සත්පුරුෂ බොහෝකුඩා ලෝකවාසී බෞද්ධය මහ ජනතාව විශේෂයෙන් විඥාති කර්මය පිළිබඳව සමරනව අනුස්මරණය කරනවා.
ඥාති ධර්මය මේ ධම්ම කියන වචනය යොදන මගේ පින්වත්නි කලාතුරකින් ප්‍රායෝගික වන වචනය ධම්ම නියාම ඒ වගේම අෂ්ටලෝක ධර්ම එමින් පංච නියාම ධර්ම ආදී වශයෙන් ධර්ම වචනය තියෙන තැන් වගේ මගේ පින්නත මෙහිදී ධර්ම කාරණාවක් නැත මේ ඥානදීත සැලකීම කියන එක පුනරන්දන අපි කියනවා ඥාති ධර්ම කියලා. මේ ඥාති කියන පිරිස අපිට හමු වෙනවා පුංචි දෙයකදී කණ්ඩායම් දෙකක් ඇතුළේ. එක පිරිසක් තමයි තමන්ගේ ලේ ආදී උරුමකම් ඇතිව ඥාතීන් වන පිරිස. ඒදී ඥාතිමේ වශයෙන් ඥාතීන් වන පිරිස ඉන්නවා. ලේ උරුමකම් ඇතුව ඥාතීන් වන පිරිස ඉන්නවා. තව ඥාති පිරිසක් ඔන්න පුංචි පුතේ දුවේ ඉන්නවා. ඒ අයට කියනවා බුදුහාමුදුරුවෝ විශ්වාස පරමාණු ඥාති කියලා. ඒ තව ඥාති පිරිසක්. බෝබෙන් ඇහුවොත් ඔබ කියයි හාමුදුරුවනේ අපිට ඒ දෙවර්ගයෙන් වැඩියෙන් අපි කැමති විශ්වාස පරමාණු ඥාති කියන එකට කියලා. නෑව කියනවට වඩා අපිට මේ නොනෑවුණ විශ්වාසවන්තයින් ඉතාමත්ම වැදගත් කියන එක. හැබැයි ඥාති කියන වචනය මගේ මහෝපාසක මහෝපාසිකාවියනි බුදුරජාණන් වහන්සේ බුදුමනි සමීප කරගෙන දේශනා කරන්නේ. දැන් අපි ටිකක් ඥාති කියන වචනයත් එක්ක සමීප වෙන්න කැමති නෑ. අපි කැමති ඉලක්කයෙන් දුරස් වෙන්න. අපි දරුවන්ගෙන් සාමාන්‍ය දැනුම් තේරුම් ඇති දරුවන්ගෙන් ප්‍රශ්න කළත් කියන්නේ නෑයෝ නැති තරමට හොඳයි. නෑයෝ නම් වේයෝ තමයි. හොඳද? නෑයෝ නියෝ වගේ. නෑයෝ ගැන තියෙන්නේ බොහොම වැරදි. බුමන්දා මේ ඔබගේ තියෙන ඉතින් තියෙන අදහස්. දැන් බහැරව ඉන්න පිරිස්ගෙන් ඇහුවම ඒ සමාජයේදී අපහම මේ ඔබේ නෑයෝ මේ රටේ මේ ප්‍රදේශේ ඉන්නවා අනේ හාමුදුරුවනේ ඇති කවි අපිනම් නෑයෝ ඉන්න කිට්ටුවකවත් පදිංචි වෙන්න යන්නේ නෑ. ඒ වගේම අපි ඉන්න ප්‍රදේශයකට පැත්තකටවත් යන්න ගන්නෙ නෑ. එහෙම පොඩි ප්‍රතික්ෂේපයක් තියෙනවා. ඒක අප දකින්නේ ගොඩක් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතික්ෂේපයක්. බුදුරජාණන් නෑයෝ ටිකක් අපිට කරදරකාරීද? මොන දෙයකටද? දැන් දරුවෝ කියයෝ අපි ආන්නුනේ කරදරකාරීද? දැන් අපි ඉස්කෝලෙත් ඉන්නවා අපේ නෑයෝ වෙන ළමයි වගේ. ඒගොල්ලෝ තමයි මගේ ගෙදරට කියන නම කියල තියෙන්නේ. චුප්පිය. දෙන්නෝද චුප්පිය. ඒ කියලා දෙන්නේ ওই ළමයි තමයි. නේද? අර ඒ අය නොහිටිය නම් නම දන්නේ නෑ. අන්න ඒක පතුරවලා. ඊට පස්සේ කියන සමාජකම මම පන්සලේ ඉන්න බව දන්නේ ඒ ගමේ ළමයි. දැන්ස ස්කෝලේ ළමයි කියන්නේ මට පින්බලා. ඒකත් පතුරවලා. බලන්නකද මේ පන්සලට යන එක නරකයිද? හොඳයි. පන්සලේ වැඩ කරන එක නරකයිද? හොඳයි. ස්වාමීන් වහන්සේ ඇසුරු කරන එක හොඳයි. හාමුදුරුව කැමැත්තෙන් දෙයක් දෙන්නක් කන එක නේද? ඒක පින්බලද? නෑ. වැඩ කරලා අපිට ලැබෙන දේ. හැබැයි ඒක අන්න පතුරවලා. දැන් පුතාලට තේරෙනවා ආයෙත් බලවම නම්
මොකද්ද? නෑ යෝ නැති තරමට හොඳයි. හැබැයි බලන්න දැන් පාසලේදී පුතාලට ක්ලාන්තයක් කරනවා. තුවාලයක් වෙනවා. දැන් විදුහල්පතිතුමා මොකද බලන්නේ? කවුද මෙයාලගේ ගමේ අය ඉන්නේ? කවුද මෙයාගේ නෑ ඉන්නේ? මේ ළමය අඳුරන ගමේ කවුරු හරි ඉන්නවද? දැන් හංගෙයිද? නෑ. ඉදිරිපත් වෙනවා. දැන් අපි පුංචි කාලේ ඉස්කෝලේ යනකොට එහෙම එකක් වුණා නම් හරි කැමති ගමේ කවුරු හරි අදගෙන වැටෙනවා. ඇයි අපිට කල්ලාතු වෙන්න පුළුවන්? අපි යාළුවෝ එක්ක නම් යන්න ඉස්සෙල්ල පොට්ටික ගන්නවා. ආ මං යන්න. ත්‍රිමිනියේ දෙන්න. නේද? දැන් එහෙනම් අපිට ලාභ නැද්ද පුතේ? ලාභක් තියෙනවා. මෑයු හිටිය නිසා ගෙදරට පණිවුඩේ ආවා. අන්න අසනීප වෙලා රෝගීට ගෙනිච්චා. නේද? පණිවුඩේ ගියා. නැත්නම් අපිට තනිකමට ආවා. ඈ ඒ හොඳ පැත්තකුත් තියෙනවා. ඉස්කෝලේදී ගුටි කෑම නම් එහෙම ඒකත් එන්න ඉස්සෙල්ල ගෙදර දාන්න. අන්න අද හම්බ වුණා. ඕ දැන් ඒක කියන්නේ ඉස්කෝලේ නම කියලා නෙමෙයි නේද පුතේ? ගෙදරට දාන මොකක් හරි නමක් කියලා. අන්න රාජට ගුටි. නේද? අන්න චූටි ගුටි කෑවා. බලන්නකො. අම්ම බලන් ඉන්නව තව පොල්ල ගුටි ආවේ. ඒ දෙන්නකො. එහෙනම් වාසි අවාසි දෙකම තියෙනවද නැද්ද? තියෙනවා. වාසි තියෙනවා අවාසි. දැන් බුද්ධ දේශනා බුදුහන්දුර දේශනා කරන්නේ අවාසි ගැන හිතන්නද වාසි ගැන හිතන්නද? වාසි ගැන හිතන්න. අවාසිය අපිට අවශ්‍ය නෑ. වාසියක් තියෙනවා නම් යහපත් පැත්තට හොඳ පැත්තට අපි එතන අලමු. දැන් පුතාලෝ කරනවා හොඳද? නේද? වාසියක් තියෙනවා නම් සම්බන්ධ වෙන්නේ නැද්ද? අපි සම්බන්ධ වෙනවා. සමහරක් වෙලාවට ඒ වාසිය අපි අත්හරින්නේ නේද? දැන් තැනකට අපි යන්න කැමති නෑ. හැබැයි එතනින් යම දෙනවා කිව්වොත් එනවා නේද? ඔරතය. නේද? රම්මල කියන්නේ මොකද්ද? ඕරගල් ලවුලම කියලා වීමේ ගිහින් ඒදී අරගෙන එනවා. සම්මරකට ඒක තියෙන්නේ අපි අකමැති අපි තරහ ඥාතියෙක්දි කිදිර. ඒ මොනවද අපි ඒකට සම්බන්ධ වෙනවා? එනිසා මගේ පුතා දෝමි බුදුහන්දුරෝ පෙන්වනවා වාසියට ඉඳම අවාසියටම ඉන්න කියන එක නෙමෙයි. නේද? තමන්ගේ වාසියේදී පිටක් අරගෙන අනිත් කෙනාට අවාසි වෙච්ච තැනක අත්හරින්න කියන එක නෙමෙයි. සමහරක් අය ඉන්නවා වාසි වුණා අවාසි වුණා අත්හරින්න බැහැ. දැන් පුතාල දුවලා ඔයාලට අම්මා පච්චි කියනවා. නේද? මොනම වුණා ඒ අපේ දරු පෙටියා. ඒකට කියන නිදසුනා කාටද උරුමයකට මන්ද? නේද? එයා හදේ පැටියා ලොකු ඉලු. ඒකට වටිනා. ඒ දරුවා හැඩද වැඩද මොකක් හෝ ප්‍රශ්නයක්ද ශරීර දුර්වලතාවයක්ද ඒව නෑ. දැන් අපේ අම්මට අපච්චිට අපි එපා වේද? නෑ. මට ඉන්නේ කවු කෙල්ල. අයින් කරාද? නේද? පුතාන් අයින් කරනවා වැඩන්නේ පන්තිය අන්තිමය. ඔය කොල්ල කවුරු හරි අරන් ගියපුතේ කලු ගංගලන්නේ කියලා යන්න. එහෙම කරන්නේ. දැන් අපිට තේරෙනවා අම්මට අපි හොඳයි. ගහනවා තමයි, බයිනවා තමයි. හැබැයි අපිට පොඩ්ඩක් වෙලා බලන්න කොහොම කක්කාරි. නේද? කෑ ගහගෙන ඉන්නේ අත් දෙයියනේ මගේ දරුවට මොකක් වෙනවද? නේද? මම පොල්ගෙන එහෙම දීලා ඔච්චර ආදරේද? දැන් පුතාලව බලනවා නේද හොරට හැංගිලා. දැන් ළඟදි දරුවේ අම්ම බලනවා. ගෙදර හතරමායිමට ඉන්දිපා කියලා. වැඩිය ලොකු නෑ ඔය නමයක් විතරයි වයස. පුතාලගේ දුලගේ වයස. ලොකිය පුත්තේ පාරවෙන්නේ මේ කැඩිච් එකක් ඒ ගෙදරක් ළඟ නාත්තකම තියෙන එක. ඒකත් තිබිච්ච තැනක විදකුත් තියෙනවා. මේ ළමේ ඇවිල්ලා විදේ තැනලා. අම්මා
දැන් කියන දඩංගාවේ සබ්බේයිලා අම්මා කෑ ගහලා මට පිටේ කෑ ගහලා දැන් කොල්ලා ළිදේ පැනලා ඔක්කොම කරලා අර මොනවද වන් වන් නයින්ද මන්දම නර ගහලා පොලිසියෙන් ගෙනැල්ලා කිමුදුන් කවිය ගෙනැල්ලා නිදට දාලා කිමුදුන් බලලා මොකක් කන්නේ දෞදිඩියක් නම අරන් ඇවිල්ලා එහෙම බලන්න මට පිට බලලා කෑ ගහලා ලොබිය නැගලා බලනකොට ඒක ඇතුළට රින්ගල බුදුලු බබ්බා අර අම්ම බය වෙන්න කවි ගලක් දාන්නේ මම බලන්න දෙන්නේ එපයි කියුවේ කෙනාගේ දෙන්න එපයි කියුවේ කෙනා බලමු නැතෝනි මොකද එහෙනම් අම්මා එහෙම කිව්වට ඒ හරි දෙයක් කියන්නේ නෑ ඒ නිසා අම්මා ගහනවා කියලා අපි ප්‍රතික්ෂේප කරනවාද අම්මා බලනවා කියලා අපි ප්‍රතික්ෂේප කරනවාද කඳු බොණ්ඩ විතරක් අම්ම සමීපයට යනවාද නෑ වාසි අමාසි දෙකම උනත් අපේ ඥාතින් අපිට ඉන්නෝනේ නැත්තම් මරණයම පින් ටිකක් ගන්නම් වෙන්නේ දැන් නේද පින් ගන්න ඥාතිකම අවශ්‍යයි දැන් බලන්න පුතා දිලට අම්මට අපච්චිට මතකයි බුද්ධාන්තර කල්ප හතර කවිසඳ කොණාගම කාශ්‍යප ගෞතම දැන් මේ බුදුන් වහන්සේ හතර නමගෙන් කකුසඳ බුදුන් වහන්සේගේ කාලේ දන් කඩක් මට ගැනීම පොරට කාලා ඒ ඥාති පිරිස හිටියා නෑ පින් නොදුන් නිසා බිම්බිසාර රජුරුව දක්වාම බිම්බිසාර රජුරුව තමයි ඒ ඥාති පරම්පරාවේ නෑ කටියට සිට පින්ති කනුවද දන්නවද එක නම තියෙන ඇත්ත විදියට අපච්චි ඒ නමට කවුරු හරි පින් දෙන්නා අපිට නෑ කම නැත්තම් ඒ පින් ගන්න හම්බෙන්නේ නෑ නැත්නම් අපිට සද්ද නැති ඉන්න පුළුවන් කමක් නෑ ඒ නම තියෙන අය තවත් ඉන්නවනේ ඈ ඔන්නෙ ගති බුදේ අර ගොල්ල දුන්නම ගනි අපි යෝග කරන්න ඕනේ අපි දන්නවා අපේම පවුල් වල එකම නම තියෙන ඉතින් දැන් වගේ නමකට ප්‍රසිද්ධ නම් කියන්න පුළුවන් ඕන තරම් එකම නම තියෙන අය මගේ දෙන්නා හැබැයි එහෙම ගන්න බෑ බුදේ දැන් ඒකට ප්‍රශ්න කීපයක් ඒකෙන් පෙන්නනවා දැන් අපි දෙනවනේ මේ කාටද රණ මිරුවන්ට පින් දෙනවා නේද සුනාමි මීගයට පින් දෙනවා ආයුධ වනවල ගිනි අරගෙන දබදා පින්දෙන කඳුනායේ ගියාම ඉතින් අපේ නෑයෙක් නැතිව ඇති ඉදිරි කොම්බුද නින්ද අපේ දීම අර්ථවත් නැද්ද මුදු බින්නට චුටි පුතා දොන්න දැන් වචනයක් මතක් වෙනවා අර ගීත මෝර සිංහත්තේ මේ ඉර ඇතුල් කරන්න තියෙනවා පුළුවන් අපි කෝරුවේද සංස්කෘතිය තුළ අපි අරගෙන බැලුවොත් අපිට කොයින් කොයින් හරි සම්බන්ධ වෙන අපි නෑරබාටපත් වෙනවා ඒ නිසා අපිට අනිවාර්යෙන්ම ඒ බැඳීම තියෙනවා ඒ ලේවුමකම තියෙනවා ඒ සම්බන්ධකම තියෙනවා ඒක තමයි බෞද්ධ ප්‍රජාවගේ තියෙන සුවිශේෂීත්වය බෞද්ධ ප්‍රජාව දැන් අපිට තේරෙයි අපි අපේ අතරේ බැඳීම් නැතිවීමට අමස්ස හේතුව දැන් අනිත් තාත්තේ චුටි පුතේගේ බලාපොරොත්තු වෙන්නේ කරුණු පහයි මැරෙනකොට මැරෙන්න පෙර මේ ඉන්න ආත්මම සිගෙන බලාපොරොත්තු වෙන කරුණු පහක් තියෙනවා ඒක පුතාලගේ දන්නව ඒ පස්සේ මේක තමයි අපි මැරෙනම මොකද්ද පින්තිකක් දෙන්නේ අපි මැරෙනම පින්තිකක් දෙන්නේ දැන් එතනත් තව ප්‍රශ්නයක් තියෙනවා මොකද මේ ප්‍රශ්නේ එතකොට මරණ ඇත්ත පින් කරගන්න ඕනේ නැද්ද අපිට බද දෙන්න මරණ නේද එහෙනම් බොහොම ඒගොල්ල පින් කරගන්න ළමයි ටිකක් හදලා කියනවා හා ළමයි පින් දෙත්තෝ එහෙම කියන්නේ ඒක නෙවෙයි ඒකේ අර්ථය මුතුත් මේ පින් බලාපොරොත්තු වීමේ අර්ථය
දෙන්න උන්ච කාලින්දල හිතේ තියාගන්න ඕනේ. ඒකේ අර්ථය තමයි අම්මා තාත්තා ඊට පෙර තියෙන දේවල් අපි ලොකු මහත් වුණාම අපේ ධර්මමානෝ ලොකු මහත් වෙලා අපිට සලකනවා. අපිට කුතුහලක් කටයුතු කර දෙවි ඇඟ තෙල්ලේ නෑ දීන් දෙවි පෙරදෙවිදී ආදි වශයෙන් මේවත් කරලදී නේද අපේ පරම්පරා ආරක්ෂා කරගන්න දීපු දෑවැදී ආදී සුරක්ෂිත කරගනි. මුන් බගින් මේක දෙය බලාපොරොත්තු හැබැයි යතරු මේ කියන්නේ පින් බලාපොරොත්තු වෙනවා කියන්නේ පුතේ දෙවි මතක තබා ගන්න අම්මා පච්චීත පින්වනනේ අම්මල තාත්තල කරගන්න පින් ටික අපිට ආත්ම භාව තව ලක්ෂයකටවත් කරගන්න පුළුවන් නේද අපිට කොච්චර මොන මොදල තිබුණත් අපි කොච්චර එම වියත හදම් කරන පින්කම් කල අපේ අම්මලාගේ හදවතක ඇතිවෙච්ච ශ්‍රද්ධාවෙන් එක ලුණු ගඩියක් දෙකක් සුද්ධ කරන සම්බෝලයක් හදලා කිරිබතක් වේලා පන්සලට ගිහින් දීපු පින අපිට කෝටි ගණන් වියදම් කරලා වුණත් ඒ ශ්‍රද්ධාව ඒ දැනීම ඒ එතන තියෙන ආදරය උපදව ගන්න බැරි වේ. මගේ හොඳට පිළිගත් තැනක් තමයි ඔබ ගන්න කතාවලින් මම කියන්නේ අනාථ පින්ඩික සිටුතුම 54 කෝටියක් වියදම් කරලා අර වේතනාගාමී ඉදිකරන පුණ්‍යා කල එතන හිටපු 105ක් වියදම් නොකරපු ඉන්දක කියන දුගිය සාධුනාදයක් දෙනවා හරි සතුටින් ඒක හිතට දැනිලා ඒක හිතට කාම මේක මං කරවන්නම පින්කමක් කියලා අවසානයේ බුදුන්ගේ දෙවිවරුන් වැඩම කරපු අවස්ථාවක අනාථ පින්ඩික සිටුතුම කොහෙද ඉන්නේ කියලා බලුවම ඉතාලම ඈතක තමයි පිරිපස්සට ගිහිල්ලා ගියන අල්පේ සාක්‍ය මහේ සාක්‍ය දෙවියෝ නෙකට යාට වඩ එතුම පස්සෙන් පස්සට ගිහිල්ලා ඉන්නේ ඉන්නද ඉන්න ලඟම මේක හරි වැඩද මුදල හදම වියදම් කළ බණි නැත්තම් පින්කම් වල ප්‍රමාණී සුවිසානත්වයේ පමණි එහෙම නැත්තම් සහභාගී වන පිරිසේ ප්‍රමාණත්ව පමණි මුදුන්වත් මේ පින කියන එක සැබෑ ලෙස වඩා ගන්න අමාරුයි. ඒ කියන්නේ කියන්නේ පින්කම් වලට හවුල් වෙන්න කියලා. අමතක. පින්කම් වලට හවුල් වෙනවා කියන එකේ අදහස තමයි සමහරක් විතරේ කලකනාට වඩා ඔබට අර පුණ්‍යම් අනුද්ධි වෙන්නට පුළුවන්. ඒක පින් හොරකමක් කියන්නේ නෑ. නේද? අනිත් කෙනාගේ හොරකම් කරන්න ඕනේ. දැන් එනම් මේ හදාගන්නේ යන්නේ මොකද්ද? හිත. පින්කම් කරනකොට හැදින්න ඕන දේ තමයි හිත. දැන් සාමාන්‍යයෙන් අපි පින්පෙත් දෙනකොට පින්පෙත් දෙන්නේ මේ පින්වත්නි දාන ආදී පින්කම් වලදී මේ රතු වීන ගතියක් සුද්ධ කරමු. මිනිස් කරලා කබමු. සුදුමින වැඩියක් සුද්ධ කරමු දීමු. සමහරවිට ගෙදනව එකක්වත් කරලා නැහැ. ඒකෙන් ලදී ටෝකියෝ ඒකෙන් ලදී ගෙදරට පිටතින් ආපු අය නේද? මේකයි දැන් හිතන්න. මොනවද? අර තමන් මෙහෙමිලා යමක් කෙරෙවිතුයි කියන තැන වටිනාකම. තමන්ගේ අතින් යමක් ඉපේ මේ හදාගත යුතුයි කියන තැන තියෙන වටිනාකම. දැන් අපේ අඟක් තිබුණා මේ අපේ පවුල ඇතුලේ හාමුදුරුවෝ ටික වඩම්මල තමන්ගේ අතින් පුළුවන් විදියට හාමුදුරුවන් තමසිටික උපයා ගන්නවා. දායකින්ට එන ගිහියත්තන්ට ඕන තරම් පිරිස්සව ඒක කරවන්න පුළුවන්. හැබැයි උඹත් උත්සාහ කරනවා තමන් දන්න විදියට තමන්ගේ ශක්ති ප්‍රමාණය මේක මට කරන්න පුළුවන්. ඒක වගකීමට පුදුම විදියට හිතට දැනෙනවා. ඒ හරි වටිනවා. දැන් ඒක දැන් බලන්න අම්ම තාත්තා කැමති දරුවන්ට කන්න දෙන්න කඩින් දෙන්නද අම්ම මොනවාද කරන්න අම්මලා ගෙනහන්නේ කොහොමද කන්න කැමති තමන්ගේ අතින්ම උයලා කන්න දෙන්න. දැන් ලොකු මහත් වෙච්ච දරුවෝ හොඳට කන්න කොන්න පුළුවන් නේද? දැන් අප කියන්නේ සමහරක් විට අප උද කුපිනෙක්ගෙන් හොටෙල් එකකින් කෑම කාලේ ඉන්න ගෙදර ඒ ගෙදර ආවම අම්ම බලාගෙන ඉන්න කෑම ටිකක් හදාගෙන අම්මට පුළුවන් විදිහට අම්ම කෑම ටිකක් හදාගෙන ඉන්නවා. කොච්චර අපි බඩ පිරෙන්න කාලා හිටියත්
හොඳ ආපන ශාලාවකින් හොඳ උයන මහත්මියෙක්ගේ කෑම කාල හිටියන් මොකද බුදුහාමුදුර කියන්නේ අර අන්න උයපු හදපු කෑම කටක් හරි කන්ද දෙනවා බෙන්න ඒකේ තරමටම ශ්‍රද්ධාවෙන් අම්ම හදන්නේ මේක ලේලිලට හරි වැඩිනවා දැන් බලන්න මේ මහත්යත් එක්ක මොන මහත්යලගේ තාත්තයි අම්මයි බලන්න යනකොට ගෙනියන මල්ලිසයිස් එක ඒ වෙනම මල්ලක් තියෙන එක බබාට කිරි බෝතලේ කිරි වදන පිටි වර්ග ඊළඟට ඒකට ගන්නවා නම් මොනවාරි වෙනත් තාග පනහන්ද සුප්පුව සීනි ඔක්කොම ටික අරන් තමයි යන්නේ ඒ අම්ම හදන ඒවා දෙන්නේ ඒ බබාට දෙයිය නැති ඒවා ඔය ළඟ අම්ම දානවලු මිනිස් තල්ලි තල්ලි දරුවා කාලා ඕව දරුවට උරුද්දෙන්නේ නැහැ මගේ උන්ට මං අදල දෙනවා ඒ විඤ්ඤාණය නැත්තම් ගෙට ගොඩ වෙච්ච කම කද්දහ ගොල්ල ගත්තා ඔව් යන්තම් ආවා මේ දැන් පිටත් වෙනවා අපි කැමත එනවා හොඳයි මෙයාට තියලා එන්නේ අම්මලා මං යනවා මේ මොන්ටිසෝරියේ ඉන්නේ මේ ගෙරිගේ කිනෝ කිට්ටුව එයාලගේ දිහා යනවා බබාලට ඒ හදලා තියෙනවලු දෙයිය නැතිව සරන්නේ දෙයිය මගේ පුතාලා දුල හන්නේ අම්මාට ඕන නැහැ යන්න ගියා අපිට හොඳයි යාත්තම්මගේ කොස්තර කල්පෝටි අපිට හොඳයි යාත්තම්මගේ කිරි කොස්ටි අපිට හොඳයි සීයගෙන ආපු අලුගේ සේමගරිය හොඳට ගිරට ඔයලා දෙන්න. තවත් කියන්නේ මෙලි ටිකක් මම දුන්නු හදලා දෙන්නේ කියලා. අපිට හොඳයි ආච්චි හදන මගේ පුතේ මෙටි කිරි ටිකක් දාලා ගත්තම කොහොමද වැඩකළු නෑ ඈ මෙලි ටිකක් තියෙනවා කියන්නේ වතුර ටිකක් දාලා ආත්තම්මියක තම්බල මුරුදින්ගත් දාලා දෙන්න කොහොමද වැඩකළු මෙලි ටිකක් මුමු දාලා කම කරන්නේ කොට අන්නේ ටිකක් පෙරලා ගනිමුද කැඳදීකට දූඩින්ගත් දාලා අම්ම වතුර ටිකක් වැඩියෙන් තියෙනවනේ දෙරිවෙන්ට ඉස්සරේ ලකෝප් එකට අරන් දුන්නම ඒක පුතේ දිව්වනම් යන්වන් පාට ගැහෙනවා ඔය එකක්වත් තෝන්නේ අරේදිය මේ එල්ඩීදිය බොන්නොනත් නෑ මේ දොන්නොනන් ඉලවුනි එම්පිත නෝමා ඔය එකක්වත් තෝන්නේ ඔය එක පින් පරයන් නෑ මොනේ තුන් අනු වාස ඔබ අපේ අම්මලා දෙන්නේ අපිට නම් පුතේ සමාජ දුන්නේ කියලා හදලා දෙනවා නැත්නම් ඔය බතේ කරගෙන ඉක්මනට නිදිලි කියලා පිගාන කර දාලා දෙන්නේ පස්සෙන් තැපියෙද ඔය අපි ඉතින් ඔගේ එක පාරටම ගස්සනකොටම නාහි පැත්තට නේනවා එන්ජිනි සාවත් ඇදිලා ඉන්නේ ඕ මේ නාලි පැත්තට ආවම පොඩ්ඩක් දිවෙන් උඩුතොල ලෙව කනවා පතනට දුරු එන්ජිනි සාවත් ඇදිලා ඒක තමයි කැඳේ නිහින මුදානේ බලන්න නේද දැන් මේක නෙමෙයි මේක නැත්නම් මගේ චෝටි පුතා දෝනි අපේ කම ගෝ ඔබ තමයි නැන්දි කම අපේ කම නැකම අපිට හොඳට මතක් දැන් බලන්න ඔය දැන් අපේ මව්ියන්ට මතක් වෙන සැබෑවටම නෑ මතක් වෙන්නේ කොස්ගින්දක් දැක්කා නේද අනේ පනාගොඩ ගිහිල්ලා කොස් කෑවා නේද ඔන්න පනාගොඩේ ගන්න තේන මතක් වෙනවා නේද පනා කොස් කෑත් අන්න ගන්න මේක දෙල් ටිකක් මතක් වෙනවා නේද දැක්කම මේ අලන් යන්න ඔබ ඇන්ජනියා කදුම් දල්පාත ලොකු අක්කලා හදපුවා නේද බැරිලෙන් කරනවා හරි ලස්සනයි චෙල්බුදේ අන්න අපි ඒක තමයි නෑකම එන නෑ කියන්නේ ලොකු දේවල් මහා පුරුතු නෑ නෙමෙයි
දැන් අපි හිතාගන්නවා දැන් අපි ගමකට පිටතින් කවුරු හරි නැහැ කියනකොට අපි මොකද කරන්නේ? අනිකට හොරදාදි පිටිපස්සෙන් කඩේ යවනවා. ගේන්නලු නේද? රාලිය ඉන්න. රාලි මොකක්ද? මේක කොහොමද? වර්ග මොනවානේ මේ මේ දීන් බෝතලයක් අරගෙන. මේ ගෙදර තියෙනවා රණවල. ගෙදර තියෙනවා බෙලිම. ගෙදර තියෙනවා මේ අපිට හොඳට හදලා ගන්න පුළුවන් බීම. දෙහි නිකන් උන් වෙලා යනවා. අර ලෙමන් ගෙඩි ටික දිනවා. නේද? මේ ජූල් ගෙඩි දෙක තුන දින දුන්න අපේ. මේකල ගත්තම නේද? දැන් මේ පස්සේ කියන්න අම්මේ ඕව ඕන්නේ හදන්නව ගෙදර දින එක. අපිට අපේ ඥාති ටික කැමති හැඟෙන ඉන්නලා ගියා. රණවරා ටික බිහු හත්තරේ නේද? ඒ කියන්නේ පිච්චි පිච්චි ඇවිල්ලා දින එක. නේද? එනිසා අම්ම තාත්තා දැන් පුතාට දුර පුළුවන් හදාගන්න. අම්මර තාත්තට අපිට උගන්වන්න පුළුවන්. බලද? මොනවාන් අපි පොඩිනේ. අපි දැන් ලොකු අය. නේද? දැන් අපි බට්ටෝ නෙමෙයි. දැන් අපි දෙකේ ඉන්නේ. එහෙම නේද කියන්නේ? කලවිලි පන්තියේ උඩට ආව මොකද කියන්නේ පුතේ? දැන් අපි දෙකේ. දැන් අපි අයියලා. දැන් අපි අක්කලා. අන්න බට්ට වර බහලා සෙට් දෙන්න බඩ දුන්න දෙන්න අපි ලොකුම කියන්නේ මොකක්ද අපේ නෑකම් අඳුන ගන්නවා දැන් අපි අම්මා වඳිනවා දැන් අම්මට වද දෙන්නේ නෑ ඉස්සර නම් අඩි 10ක් 15ක් යනකොට වඩන්න අම්මේ දැන් වඩන්න හැදුවේ මේ එපා ලැජ්ජ නේද අම්මාව ඉස්කෝලේ යන්න වද හැදින්නවා මට කිය යූටියුබ් කටේ ගහන්න කියලා නේද? වඩන්න හැදුවේ. එහෙනම් දැන් අපි ලොකු වෙයිද නේද? ලොකු අය. දැන් අපි කැමති නෑ පොඩි කාලේ කරපුවා කරන්න. එහෙනම් දැන් තමයි අපි බක්කනවද නේද? කානවා. ඒක නේද? එහෙනම් තාම බාලාංශ දියන්න ඕනේ. නේද? තාම අපේ පුතෙක් කන්නේ අම්මගේ අතින්ද? ඒ නිසා අපිට පුළුවන් නෑ. එහෙනම් උන්නේ වගේ නෑකම හදාගන්නවා. කොහොමද නෑකම හදාගන්නේ? ආත්තම්ම අඳුන ගන්නවා. සීය අඳුන ගන්නවා. අම්මව අඳුන ගන්නවා. අත්තච්චිව අඳුන ගන්නවා. අත්තච්චි අකමැති දේවල් කරන්නේ නෑ. තාත්තා අකමැති දේවල් අපි කරන්නේ නෑ. අම්මා අකමැති නම් ඒ දේ කරනවද? නෑ. දැන් අයියා අක්ක අඳුන ගන්නවා. මල්ලි මල්ලි අඳුන ගන්නවා. ඒක වෙන්නේ කවුරු කියද කියන්නේ? නෑදෑයෝ. කවුද? නෑදෑයෝ. දැන් බලන්න නෑ කම්පිය. දැන් අපි මේ ධර්මත අපේ ආයතන අපේ විහාරස්ථානේ ගත්තා. ඔක්කොම නේ. මම කොච්චර නෑ පරපුරක්ද? මගේ තෝ ජෝඩි කියලා පුතාල කොච්චර පින්වන්තයිද? මට පිට හැරිලා බලුවාම අන්නර අත්තම්ම තියෙනවා මේ අත්තම්ම තියෙනවා අන්නර සීයා ඉන්නවා රාජ්ජේ ඉන්නවා නේද? පුතාල ඕන කෙනෙක් නම් කියලා කියන්න අඳුරනවා. මගේ පින්වත මෙන්න මේක අපේ රටට අවශ්‍යයි. අපිට අපේ ධර්මක නැහැ කියලා කියන්නේ ධර්මක පුංචි ධර්මෙක් ගේනවා නම් ධර්මයේ ගෙවල් සීයක් තියෙනවා නම් ධර්මෙක් ගෙන් ඇහුවොත් අහවලු ධර්මයද කියලා මගේ පොඩි ධර්මයේ ඕන කෙනෙක් ගැන කියන ගන්නවා. නගරෙට ගිහිල්ලා අල්ලගෙන ඉන්නේ කවුද කියලා ඇහුවොත් එහෙම ඉන්නන්නේ නැහැ. ඒක දන්නේ. මේ ගමක පෙතන්ගේ තියෙන ශක්තිය එක ගමේ දරුවෙක් ගෙන් අහන්න බෙහෙත් පැලැටියක් ගෙන් පොඩි ගහයන් මන් දන්න අහවලටම දෙන නගර ගැහුවොත් ඒගොල්ලෝ දන්නේ අඳුනන්නේ පොතේ නේද? ඉතින් දැන් ඔයාලා පෝසත් නැද්ද? පෝසත්. දැන් අපි චෝටි පුතාලා දුන්නා අම්ම තාත්තා අඳුනන නෑදෑයෝ අඳුනන ඊළඟට අඳුනගත යුතු කෙනෙක් ඉන්නවා කවුද? හාමුදුරුවෝ අඳුන ගන්න ඕනේ. නමුදුරු ආමුදුරු ස්වාමීන් වහන්සේ නැත්නම් කවුද අපේ ආමුදුරු ආමුදුරු අඳුරගන්න ආමුදුරු අඳුරන්නේ නැත්නම් නෑකමක් නැත දැන් ඉතනත් බලන්න ඕනේ මොබලි පුත්තිස්ස මහ රහතන් වහන්සේ අහන කවෙන්ද ne
ධර්මාංශෝ කවිරාජේ අහනවා කගෙන්ද? මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගෙන්. අනේ හාමුදුරනේ, මහ රහතන් වහන්ස මට සාසනය නේකමක් නැද්ද? එන සාසනෙත් නේකම් තියෙනවා විදෙන්ද? සාසනේ නේකමක් ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? පුතා බුදු දන්න. මොකද කරන්න ඕනේ? නාන කරන්න ඕනේ. බෝලේ. දැන් මහණ වෙන කැවිතේ අත උස්සන්න බලන්න. එක්කෙනෙක් අත දෙන්න ඕනේ. අත බැඳ ගන්න ඕ ඉඳගෙන කරන්නේ. හා? කමන්න නෙමු සාහලාවතම දෙන්නිට වේද ඉන්නවා. අපුන් දෙන්නේ කියලා නේද උදේ. හොඳයි. දැන් අපේ බැටව. ඒ නිසා අපි මහණ වෙනවා. මහණ වෙනකොට ගන්න අපච්චි අපිට නෑකමක් හැදෙනවා. එහෙම නැතුව අපේ ශාසනයේට නෑකමක් හදා ගන්න බෑ. 84000 වේරේ විහාරය හැදුවා. ධර්මාංශෝ කතරගය 84000ක් වේරේ විහාරය හැදුවා. එතකොට අපිට තියෙන ලොකුම නෑකම මොකද්ද? ශාසනික නෑකම. ඔන්නම තාත්තා කිරියම්මලා නිකම්ම මෙහෙම යන්නේ නේද? ආත්මමල මාන කරන්ද? අනාගොඩින් 10ක්වත් අල්ලනවා නේද? ඒ වගේ අපේ ගල් පාත්යෙන් යටවලින් අපේ තියෙන ගම්වලින් කලුතරෙන් පහන දුරෙන් මරුපුවෙන් ගේකියා පැවිදි කරගත්තත් අන්න අපිට සාසනික නෑකම ලැබෙනවා. මේ සාසනික නෑකම ලබා දීම සඳහා මුනිපුංගත අම්මා පච්චේ ලෞතුක බුදුරජාණන් වහන්සේ අපට තවත් බැඳීම් රාශියක් කියලා දෙනවා. මේ සාසනික නෑකම අපිට අපේ ප්‍රවෘත්තාවෙන් අපේ ධර්මයේ මහානගරීමේ දුරෙක් මහානගරීමේ ලැබෙනවා වගේම පංච පුතාගේ මේ සාසනික නෑකම රැක ගන්න පුළුවන් ඉන්න හාමුදුරුවරු ආරක්ෂා කර ගැනීම. මොකද ඉන්න හාමුදුරුවරු ආරක්ෂා කර ගැනීම දැන් ගෙදරට වඩින හාමුදුරුව අතීතයේදී අපේ අම්මන් පච්චවට මතකයි ඒ හාමුදුරුව පවුලේ හාමුදුරු කෙනෙක් නෙවෙයි. අම්මේ හාමුදුරනේ නෙවෙයි. හැබැයි කිව්වේ කොහමද? අන්න පුතුණුවන් වහන්සේ වඩිනවා. දුවේ අම්ම සහෝදරයන් වහන්සේ වඩිනවා. දානීය ගෙනියලා පින්ද පාත බෙදන්න. ඒ දානි නාතිකෙක් නෙවෙයි. එහෙනම් කොහොමද මේකම ලබා ගන්න? මේකම ලබා ගන්නවා ඉන්න හාමුදුරුවන්ට සාසනේ වැඩවඩන්ට උදව්. අන්න තාත්තා ගෙදරින් දුන්නට වඩා දරුවේ දුන්නට වඩා දරුවේ ඒ දුන්න දරුව සසුනේ තියාගන්න වැඩ පිළිවෙලක් කරනවා නම් අන්න එය අද මේකම තව තීන්ද කරන බලවත් කරනවා. දැන් බලන්න ඔබ එහෙම අම්මෙක්ද කියලා. ඔබට මිනිපුරෙක් නැති වෙයිද? මිනිපිරියක සසුනට දෙන්න කැමති නැති වෙයිද? ඒ දරුවේ අකමැති වෙයිද? හැබැයි අම්ම තාත්තා ඒකෙන් කනගාටු වෙන්න එපා. මම වැඩ ඉන්න හාමුදුරු නමක් රැක ගන්නවා. මගේ පොඩි හාමුදුරු නමකට මම ශාසනයේ වැඩ වඩන්නට අවශ්‍ය කරන පත්‍ය පහසුකම් සපයලා දෙනවා. මම අධ්‍යාපනයට අවශ්‍ය කටයුතු කරනවා. මම ශාසනයේ වැඩ ඉන්න අවශ්‍ය සංඝාවාස කුටි පන්සල විහාරේ ඒ වැඩි කරලා දෙනවා. අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂණ විදි රක්ෂණ නියමම ඇති කරලා දෙනවා. ඒ නිසා උන්වහන්සේ වැඩ කරගෙන යන්නේ අපි නිසා බලන්නකොට සාසනික ඥාතිකම ලැබෙන විදිය. ඒ නිසා මේක මේ පින්වත් මේ මාර්තු පළවෙනිද වගේ වෙනකොට මනුෂ්‍ය අභිනව ප්‍රාප්ත වීමේ සම්පිරෙන දහාපර පින්බල ගුණබල සත්පුරුෂ කාරුණික මාතාවක් අපි අද මේ ධර්මානුශාසනා විදි විශේෂයෙන් සිහිපත් කරනවා. අපේ ප්‍රනාන්දු නැත්තම් සීතා ප්‍රනාන්දු මනෝපාසිකා මාතාවන් වහන්සේ අපේ පුරුෂේ අපේ ප්‍රනාන්දු මැතුමල්ලයි වගේම අපේ ගුණවන්සරි ප්‍රනාන්දු මැතුමල් ප්‍රමුඛ මේ සහෝදර සහෝදරියන්ගේ ආදරණීය පින්බර දයාබර සත්පුරුෂ මෑණියන් වහන්සේ ඒ වගේම අපේ පවුලට බැඳෙන දරුවන්ගේ නැන්දනිය මේ දරු මුතුරු මිනිපිරියන්ගේ මිත්තනිය සාසනයට දරුවේ පුත්තරු පුත්තල තුළින් පූජා කළේ නැතත් පන්සල තුළ සාසනය තුළ දරුවා දාගෙන හාමුදුරු නිසා පන්සල නිසා දැහැමිලා ගුණපෝෂණය ලබලා ගොඩනැගිලා අද දවස වෙනකොට අපේ අම්මා අපිට මතකයි
හාමුදුරුවෝ කීරමක් සසුනේ තියා ගැනීම පිණිස මොන තරම් කැපකිරීමක් කළාද කියන එක මේ සාසනේ පුරත්වයෙන් වැඩවඩන්නට. ඒ නිසා අපේ අම්ම සාසනයට බුදු පුත්‍රයන් දීපු අම්ම කෙනෙක් හැටියටයි අපි ගෞරව කරන්නේ. ඒ නිසා අන්තිම මොහොත දක්වා අන්තිම මොහොතේ ලෙඩෙන්දේ ඉඳගෙන ස්වාමීන් වහන්සේව කිව්වම එඟ සොලවල ඒක සමන්දීල පිරිත් කාගෙන ඉඳලා අතල ඇති පමණින් ඔසවල පිරිත් නුල දඟගෙන ඒ දෙලිත පියාගත් ගමන් ආගීත් එක වතාවක්වත් දෙමිත හැරියනේ. මේ සමකාලීන වසරකට පෙර අපේ මෞපාසිකා මාතාවන් වහන්සේ මේ පල්ලවිය අම්මා හැමතැනකම සසුන හාමුදුරුවරු තමන්ගේ කරගත්තා ශක්ති ප්‍රමාණයෙන් ගොඩන දුව. ඒ නිසා අද මේ පින්කමට සහභාගී වෙන විශාල මේ අපේ පිරිස ඔබ හැම දෙනාම එහෙම සසුන් වැඩ වැඩන ඇත්තෝ මගේ පින්වත ඉන්න හාමුදුරුවරු ටික ආරක්ෂා කරගන්න කටයුතු කරන්න. ඔබේ දරුවෙක් සසුනට දෙන්න නොහැකි වුණත් හැකි හැම අවස්ථාවකම පුංචි හාමුදුරුවරු දිහා බලලා හාමුදුරුවනේ පොඩි හාමුදුරුවනේ රැකෙන්න ආරක්ෂා වෙන්න අනුවාදනු ශාසන ප්‍රමාණ නෙමෙයි මගේ පින්වත ශක්ති ප්‍රමාණයෙන් උපකාර කරන්න උදව් කරන්න සමීප වෙන්න හාමුදුරුව හඳුනා ගන්න. දැන් බොහෝ තැන්වලට අප අනුශාසනා වලට යනවා මගේ අම්ම තාත්තා පුංචි දරුවන්ගේ ආරාධනාවලට. වැඩිහිටියෝ අපව අඳුනන්නේ හැබැයි මේ පොඩි දරුවෝ අපව අඳුන ගන්නවා කතා කරනවා විස්තර දෙනවා. ඒ ඔස්සේ ඇතැම් වෙලාවල කියනවා ස්වාමීනි අපේ ආච්චිගේ පින්කමක් තියෙනවා වැඩමවන්න හාමුදුරුවනේ අර දරුවාම ශක්තිමත් කරන්න යනවා. මුදින්වත් මේ නොදෝත එක්තරා ප්‍රදේශයක මාගේ බුද්ධි වර්ධනය අඩු දරුවෙක්ගේ දරුවෙක් ආරාධනා කළා. ඒ දරුවාට මතකයි මම ධර්ම දේශනාවක් අවසන් කරලා එනකොට ඉස්සරහට ඇවිල්ලා බය නැතුව ආන්දරෝනේ ඔහුගේ භාෂාවක් තියෙනවා මේ හොයාගේ දම්බලෙ දෙන්න බැරිද මම කියන්නවා කොහොමද ලියාගන්නේ ආනේ මට කියන්න මම මතක තියාගන්න මමදී අමතක වෙන්නේ කියලා දින්නේ මේ කී බලන්නකො අපිට එහෙම එක තමයි කියවල මතක තියෙන්නේ මේ මා දෙනෝ දහම් සෙනග නැත් මම හිතමන් මේ දරුවගේ ලෝක මතක තියලා මම බලයි කියනවා මෙන්න පන්සල් දෙන්න නැහැ ෆෝන් එක වදිනවා ආ අර නම්බරේ ගත්තේ ඕ නම කිව්වා දිල්පෑන් ලද්දා කියලා කියනවා මම එයානේ කොහොමද දැන් එනිවේද නැහැ ෆෝන් ගන්න මේ බ්‍රහස්පතින්දා කියන්නේ සිකුරාදා උදේ ඉවරයි මම අනුහිතවෙන්න තියෙන්නේ නාලිකාව බලලා දරු පිළිස්සේ බලලා මේ කැලල දෙකක් අල්ලගෙන කියනවා මම ඔච්චර නඳුනා ඒ දරුවා ඒ දරුවාගේ ආරාධනාවේ ඒ නමේ මුල්ලා කියලා මේ මෙනෙවිත මගේ පිටුවට දරු දේශනා තුනක් දෝනේන කඩබුත් ප්‍රදේශයේ මම කළ දෙන්නේ මම ප්‍රදේශයේ කීවේ පිටුතුන්ට ඒක දවුරයක් දෙන්න කියලා දෙන්නේ ඒ දරුවාගේ වඳුනා මේ අනිත් අය මහ විශාල ඇත්තෝ තුමනේ යන්නේ අර ළමයට තනක් කරන් දෙනවා ඒ සමාජේ මෙන්න මේ වැඩන්නේ මේ හිතන් ඉන්නවා මේ ඇත්ත වැඩම්මන්න රාජරාජ මහා අමාත්‍ය දින්දෙන්ට ඕන කියලා එහෙම නෑ මේ පැටියන් නේද ඇයි අම්බර්පති නාමකම හදන්නේ ඒ නේකම හදන්නේ ඇත්තේ ඒ නිසා මේ දරුවන්ට හාමුදුරුව අඳුනලා දෙන්න හාමුදුරුව සමීප කරන්න හාමුදුරුවට කියලා කතා කරන්න පොලේට පන්සලේ පන්සලේ බරුවලගේ වන්දන තමනුත් වහින් එක විනාඩි 5කට 10කට පන්සලේ හැම ධනකම හැම ගෙදරක්ම එළියට බහින්න පුරපසල ශක් පොහ දවස මේ පොලේ දිනාගත්ත අපි බොහොම අමාරුවේ මේක මේ අමාරුවෙන් දිනාගත්ත මේ පොලේ දිනේ අපි ආරක්ෂා කරගන්න ඒ නිසා රටවාසී ලෝකවාසී මිනිසත් පුරුෂ පින්වත්නි ඔබට මේ සාසනය තුළ ඉන්න මේ ලෝකයේ තුමන්න සංයම
ඉන්නවා මිත්‍රයෝ ටික විශ්වාසවන්තම ඥාතීන් පිරිස තමයි බෞද්ධ මහ ජනතාවට අම්මා අප්පච්චි නැහැ දැනිතුතුන් ඇරිනකොට මේ අතීතයෙන් සේම මහා සංගරත්නේ ඒ නිසා ශාන්තිනායක අමාමෑණියන් බෞතුරා බුදුරජාණන් වහන්සේ අද වන දවසක කිඹුල්වත් පුරවරයට ගමන් කිරීම ආරම්භ කළා මෙසත් පුදුමසලි සම්පෝ දිනයකයි උන්වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළේ නමුත් අපි මෙසත් පුරයට විශේෂ සමුරුන් තිබෙන නිසා මේ මැදි මාස පුරවසලි සම්පෝ දවසේ උන්වහන්සේගේ වැඩමවීම සිහිපත් කරනවා තමන්ගේ දිනතල භාර්යාව සංසාර පුරාවටම බැඳිච්ච භාර්යාව වරක් දෙවරක් පමණයි මම පින්වත සාරා සංකල්ප ලක්ෂ්‍යයකටම එතුමිය බින්ද බරටපත් නොවුනේ අනිත්‍යමාන සාධරම අපරිමිත දුක්ඛන්දර විදගෙන බෝධිසත්වයන් වහන්සේගේ බුදු මඟ යෑම පිණිස මා පුදුමාකාර කැපකිරීමක් කරපු මිතුරිය උන් ඥාතිවරිය ඒ තමන්ගේ ස්වාමි දුවනිය යසෝදරා යසෝදරා ඔබන්න දෙසන්තර ජාතකයේ මන්ත්‍රී දේවිය එතුමිය දානය වුණා පරිත්‍යාග වුණා සකල දේවීන්ගේ තමයි ඒ දුකියෙක් විසින් ආවම ඔබගේ පාපචාර දෙයි මේ ඔබට ඉන්න බිරිඳ මට ලබල දෙන්න මගේ ගෙදර වැඩ කටයුතු වලට උන්වහන්සේ දෙවරක් හිතුවේ නෑ මන්ත්‍රී මගේ බුදු බවගෙන වේගය දන් දෙන්න ඕනේ සාදු සාදු ස්වාමීනි ඔබගේ ප්‍රාර්ථනාවේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා අර දුකියා එක්ක යන්ත්‍රියා සනල් තමයි යසෝදරා සසරේ විදී සසරේ කියලා කැපකිරීම නැතුවන ඉන්නේ මොකක්ද මේ බිරිඳ මොන තරම් යාතුත්වයද මොන මොන ඒක ඇවැස්ස නැමකම් වැඩි නෙවෙයි උතාල
පුතාලා බුදු පුතා මේ සිද්ධාන්ත මහාන වේලා ඔබට අන්න ඔය අතරතුරේ නන්ද කුමාරයෙක් මහාන කරගත්තා. මේ කමතේ උන්ට ඒ නිවද දුන්නා. අන්තිමදී පුංචි දරුවෙක් මහාන කරගත්තම 131 වුණා. උපකාරයටවත් සින් නැතුව කිසිවා සලුපටක් නැතුව වීති දෙකේ දුවගෙන ගිහිල්ලා නීග්‍රෝධාරාමයට වැඩමවලා නීල කියනවා බුදුහාමුදුරුවනේ ඇයි දෙවියනේ මේ දරුවට මෙහෙම මෙහෙම කරන්නේ? ස්වාමීනි අම්මගෙන් අපච්චිගෙන් අවසරයක් නැතුව නම් මින් පස්සේ කිසිෙක් පොන්ති කරන්න එපා. පීඩි කරන්න එපා. බුදු පුතේ ඔයා දන්නේ නැත්නම් අහගන්න. මොකද චූටි පුතාට පුතේ පුතේ අම්ම තාත්තා තුල තියෙන වූ දර්ශනහස කියන එක මේ උදුහමෙන් යටි අමරට ගිහිල්ලා යටි අමරෙන් මස් වලට ගිහිල්ලා මස් වලින් මම පින්වත්ති නාර ඇට ඇට මිදුළු කරා ගමන් කරලා හන්දිය හන්දිය පසා ඒ සම්දි වල හොඳම තියෙනවා දර්ශනහස කියන එක. ඒ නිසා පුතේ මෙන් මතුවට නම් අම්මගෙන් තාත්තගෙන් අනුසරයක් නැතුව දරුවෙක් මහාන කරන්න එපා. බුදුහාමුදුරුසා දුකාර දෙලා තාත්තේ ආයෙත් මම එහෙම කරන්නේ නෑ කියලා පොරොන්දුනා. අපිට නීතියක් පෙනුවා ප්‍රඥප්තියක් පෙනුවා බාර කරුවාගෙන් අවසරයක් නැතුව දරුවෝ පැවිදි කරන්න එපා. ඥාති ධර්මයේ ඉස්සකලේ එහෙමයි. ඒ නිසා ඥාති නීවදලන්න එපා. අපිට කරමුද කියලා බලන්න එපා. අපි කරමු. දැන් එහෙමනේ අවුරුද්දට යන්නේ ගෙනාවොත් යන පැමිණි පිගන් එන ගාන ගණන් කරලා පිගන් ටිකක් ආවම ඒ මොත් කොකිස් මෙහි මොත් කොකිස් ඒ මොත් කවුල් මෙහි මොත් කවුල් මේ පාර අපේ අම්මලාට කියන්නේ නෑ එයින් කැවුම් කොකිස් ගෙනාවනි අපි මෙහි පළතුරු ටිකක් යවමු නේද? නැත්තම් අම්මේ දැම්ම ඉඳලම කොට්ටෝරු ටිකක්වත් මහන්ද නේද? මල් පොබුරු ටිකක් හදන්න අම්ම දැම්මම එම්පෝරියන් එහෙම නැත්තම් බෝගන්නේ මොනවාරි මල් පැල ටිකක් හිටවන්න. අපේ ගෙවල් වලට අපේ ගමේ අපි මල් පැලේ පැලේ ජීවන්න දෙමු. මේ පාර අවුරුද්දට අපි එහෙමයි යන්නේ. ඔන්න මගේ චූටි පුතේ දුවේ අලුත් වෙන්නට ඕනේ. නේද? දැන් ඔය පිගන් කෝප්‍රයිම අපේ මංගල්ලෙට ගෙනාවි මේවා. ඒ ලයිෆ් ස්ටයිල් දිල තියෙනවා. ඒගොල්ලෝ 2000 අපි 2000. ඒ විදිය. නෑ නෑ 2000 වැඩි අපි නම් අරවත් දුන්නනේ දෙසොත්. මෙතන නෑ. බොන්නන තුන් හන්සියයි. නේද කියලා. ඇල්වතුර. අපේ සමාජයේ නේද? අපිට එපාමගේ දෙන්නත් අනුන්ගේ දෙනව අපේ දෙය කරමු. අපි මේ සත්පුරුෂ වෙමු. අපිට මොනවා කළත් කමක් නැහැ. දැන් පෙරදු බුදෙන් දේවදත්ත බුදුන්සේ අපි කටයුතු කරමු. මම හිතනවා අද දවසේ මේ උතුම් මහා පුණ්‍ය කර්මයේ තුල නිරත වෙන සත්පුරුෂ ඔබ සියලු දෙනාම ඥාති ප්‍රේමත පිහිට ඥාති ධර්මය ආරක්ෂා කරගන්න කැප කැප වෙන පිරිසක් බවට පත් වෙනවා. තමන්ගේ කම වෙනුවෙන් අද අපේ ලෞකික ආයතනයේ අපේ කුමාර සිතුමන් දෝ මැතිතුමන් ඒ වගේම සහෝදරියන් දෙපළ ඒ වගේම තම මැතිමේ දරුවන් මේ අතුල කොට ඇති සියලු දෙම ඒ වගේම අපේ ආයතනයේ කළමනාකරණ පතපි ශ්‍රමික මැතිතුමන් නැතුළු සියලු දෙනාම මේ අවස්ථාවක අපේ පෞද්ගලික දෙම දරුවන් හැම දෙනාම සම්බන්ධ වෙනවා. එකට එකතු පහදා වෙලා සහභාගී වුණත් විදේශගතව සිටින අපේ මැතිතුමන්ල අපේ වගේම කිසිපන් මැතිතුමන්ල ආදී කොට ඇති හැම දෙනාම අපි ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සමගින් එකම සිත දයාබර බුදු අම්මා අපේ සිත ප්‍රනාන්දු මැතිනියට සම්ප්‍රාන්දු මැතිනියට ලවමල් ප්‍රනාන්දු පියාණන් වහන්සේ එතුමානන්ටත් අමා මහ නිවන් සපල දේවා කියන සාජෝ ප්‍රාර්ථනා සිද්ධ කරමු. ගොඩනැගෙන දවස පුරාම මේ මොහොතින් කම්බලට සහභාගී වෙන උදෑසන සීල ව්‍යාපාර උදෑසන දාන මාපින්කම් බහවල ධර්ම දේශනා ධර්ම සාකච්ඡා දානමය පින්කම් සිදු කරගෙන යන තුරු ඉදිරියට තියෙන පුණ්‍ය කටයුතු සහභාගී වෙන සමත ඒ වගේම අපේ ශ්‍රී වික්‍රමසිංහ මහත්මයා විශේෂයෙන්ම අපේ TNL ආයතනයේ ගරු සභාපතිතුමා නැතුළු කොට ඇති සපමිලි සත්පුරුෂ සෑම දෙනාම අපේ ආරාධනාවෙන් සපමිලි සියලුම සම්භාවනීය පුණ්‍ය
පෙන්න තුළු බැහම දෙනාටම අපේ තියනලාතනේ මේ ආගමික කටයුතු අංශේ භාරව කටයුතු කරන මැති දෙන්න තුළු අපේ කැමරා කරමින් සිටින සියලුම ප්‍රමුඛයන් අපේ අල්ලිස් මැතිමාල තුළු හැම දෙනාටම අපේ වන අපේ චාමික මිනිසින් මැතිමාල තුළු සමතා ඔබ සෑම දෙනාටම රටවාසී ලෝකවාසී සමතා මුලින් සනසිල්ල දේවා ශ්‍රවණය කිරීමට ලැබීම පරම වාසනාවක් කොට අපි සෑම සීලක නම් සලකනවා.